हेलो कोहमद ओयालट इतिंग ओयाला हेमोम होंदिन ऐति कियला मम विश्वास करनवा इतिं अदत् ओन्न अलुत वीडियो एक अरगेन आवा ओयाला देंटमत गोडक अय दन्नवा ऑक्टोबर 3 वेनदा इंदन अलुत वीसा एकक पटन गत्ता यूएई वल जॉब सीकर्स वीसा एक इतिं गोडक अय मट मे गैन मेसेज करला किव्वा पुलुवन नम पोड्डक एक गैन कथा करन्न एक गैन दनुवत करन्न कियला इतिं मम मुलिम कियन्न कैमतिन मट मे गैन लोकु दनुमक तियेन केनेक नेमे मम ए संबंध वीसा संबंधव कटयुतु करन एजेंसियक्वत एहेम मोनवत करन केनेक नेमे मंवत मगे हस्बंडवत इतिं मे गैन मं ओयालट होयला कियन्ने मम तनिकरम इंटरनेट एकेन एहेम नेतन दन्न कियन केनेकगेन अहला करला दनगत्तु देवल तमयि मं ओयालट कियन्ने एहेम नेतुव मंवत मगे हस्बंडवत एहेम वीसा दाला देन्न एजेंसी एकक करन एजेंट्स लवत एहेम मोनवत नेमेयि एक गैन मं मुलिम मतक करन्न ओनि कियला हितुवा मोकद गोडक अय अहनवा विसिट वीसा एकक दाला देन्न पुलुवन्द ए वगे देवल इतिं एक मं एहिंदै मतक करन्न ओनि कियला हितुवा अपि एहेम देवल करन अय नेमेयि मं दन्नवा गोडक YouTube चैनल्स करन अय मेहे इन्नवा ए वगे देवल करन इतिं एक निसायि ए गोडक अय ए वैरदि वैटिहिमिन इन्ने ඉතින් මම මේක තනිකරම කරන්නේ මගේ විනෝදාංශයක් විදිහට විතරයි මේ YouTube channel එක. ඉතින් මං හිතුවා මගෙන් වෙන්න ඕනේ පුංචි හරි දැනුවත් කිරීමක් ඔයාලට මගෙන් කරන්න පුළුවන් නම් ඒක තමයි මට කරන්න පුළුවන් දේ කියලා. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්ක අපි කතා කරමු මොකද්ද මේ job seekers visa එක මොන වගේ අයද මේකට සුදුසුකම් ලබන්නේ? ඒ වගේම වියදම කීයක් යනවද මේ හැමදේම අපි කතා කරමු රැඳිලා ඉන්න අපිත් එක්ක. හරිතින් ඔයාලා දැන්ටමත් දන්නව ඇති ඔක්තෝබර් 3 වෙනිදාන් තමයි මේ ජොබ් සීකර්ස් වීසා කියන එක පටන් ගත්ත කියලා තියෙන්නේ. ඉතින් මේක හඳුන්වලා දීමේ අරමුණ තමයි ඒ කියන්නේ ස්කිල් ප්‍රොෆෙෂනල්ස් ලාව සුදුසුකම් තියෙන අයව UAE වලට ගෙන්න ගැනීමේ අරමුණ ඇතුව තමයි ඔයාලා මේක පටන් අරගෙන තියෙන්නේ. එහෙමත් නැත්නම් අර විසිට් වීසා වලින් UAE වලට එන අයව తాවකාලිකව පොඩ්ඩක් අර පොඩි බ්‍රේක් එකක් දාලා ඔයාලට එහෙම නැ ඒකෙන් විසිට වීසා හරහා එන එකට අමතරව පොඩ්ඩක් අර ස්කිල්ස් තියන අයව සුදුසුකම් තියන අයව රටට ගෙන්නා ගැනීමේ අදහසින් අර මුණෙන් තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒක ගැන මුලින්ම මතක් කරන්න ඕනි කියලා හිතුවා. වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. විසිට වීසා නවත්තලා කිය එහෙම ආරංචියක් පහුගිය දවස්වල ගියා. එහෙම එකක් නැහැ. මනී කියලා එකක් පෙන්වන්න ඕනේ. දිරම් 5000ක සල්ලි පෙන්වන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තක්ද කියලා ඇහුවා. ඒක ගැනත් කියන්න තියෙන්නේ මම දන්න තරමින් නම් පාකිස්තාන් ජාතිකයන්ට තමයි මේක ඉදිරිපත් කළ ඒ නීතිය දාලා තිබුණේ. තවම වාසනාවකට තවම ලංකාවේ අපිට මේක නැහැ. හැබැයි කොහොම වුණත් ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් සල්ලි අතේ තියාගෙන එන්න. ඒක කෝකටත් හොඳයි. මෙහෙ ඇවිල්ලා අතරමං වෙන්නේ නැතුව පහුගිය දවස්වල දකින්න ලැබුණ පාරක් පාරක් ගානේ අපේ ලංකාවේ අය දුක් විඳිනවා. එහෙම නොවෙන්න වගේ බලා ගන්න පුළුවන් ඔයාලට පිටරටකට ඇවිල්ලා අතරමං වෙනවා කියලා කියන්නේ ඒක ගොඩක් ලොකු ඛේදජනක තත්වයක්. ඉතින් එහෙම නොවෙන්න වග බලා ගන්න කියන එක තමයි මුලින්ම මතක් කරන්න ඕනේ. ආයි මාතෘකාවට එමු. මුලින්ම කියන්න ඕනේ මේ ජොබ් සීකර්ස් වීසා එක ඔයාලට කිසිම කෙනෙකුට සල්ලි දීලා එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක්ගේ මාර්ගයෙන්වත් එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ඔයාලටම ඇප්ලයි කරන්න පුළුවන්. හරිම ලේසි පුංචි ප්‍රොසීඩියර් එකක් තියෙන්නේ. මම හිතනවා කාටවත් මේකට සල්ලි දෙන්න උවමනාවක් නැහැ කියලා. Tamanටම කරගන්න පුළුවන්. ICP වෙබ්සයිට් එකට ගිහම UAE වල තියෙන ICP වෙබ්සයිට් එක මම ලින්ක් ඔක්කොම දාන්නම් හැමදාම වගේ description box එකේ. ඒතකොට ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලටම පුළුවන් ඔයාගේ වීසා එක ඇප්ලයි කරන්න. අමතර මුදලක් කිසිම කෙනෙකුට දෙන්න ඕනේ නැහැ. මුලින්ම කියන්නම් මේ සඳහා සුදුසුකම මොකක්ද කියන එක. මම ඉස්සෙල්ලා කිව්වනේ මේක මේ අර ස්කිල් ප්‍රොෆෙෂනල් කට්ටියව ගෙන්න ගන්නයි මේක පටන් අරන් තියෙන්නේ කියලා. ඉතින් එතකොටම ඔයාලට තේරෙනවා ඇති මේ ජොබ් සීකර්ස් වීසා ගැනීමේ අවම සුදුසුකම විදිහට ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඩිග්‍රී සර්ටිෆිකේට් එක ටෙස්ට් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රිය එකෙන් ඒ වගේම UAE එම්බසිය එකෙන් ටෙස්ට් කරලා තමයි ඔයාගේ ඩිග්‍රී එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයාලා වීසා එක ගන්නකොට ඩොකියුමන්ට්ස් එයාලා ඉල්ලනවා අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් එතකොට ඒ හැමදේම කරලා තමයි ඔයාට මේ වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ කැටගරිස් තුනක් තියෙනවා. ඒ කියන්නේ වීසා එක ඔයාට දවස් 60 වීසයක 90 වීසයක 120 වීසයක මේ විදිහට වීසා කැටගරිස් තුනකට තමයි මෙයා නම් කරලා තියෙන්නේ. පහුගිය දවස්වල කතාවක් තිබුණා ඒ දවස් 60 එක එහෙමත් නැත්නම් මාස දෙකක නැවැත්තුවා කියලා. නමුත් නැහැ මේ කායිමත් පටන් ගත්තා මම දන්න විදිහට.
කෝස්ට් එක ගැන කියනවා නම් මේ දවස් 60 20කට ඒ කියන්නේ මාස දෙකේ 20කට ඩිනම් 1495ක් කියලා තමයි වෙබ්සයිට් එකේ සඳහන් වෙන්නේ. ඒ වගේම දවස් 90 ඒ කියන්නේ මාස 3 20කට 1655ක් සහ දවස් 120 ඒ කියන්නේ මාස 4 20කට 1815ක් ඩිනම් කියලා තමයි වෙබ්සයිට් එකේ සඳහන් වෙන්නේ. මේක සිංගල් එන්ට්‍රි පර්මිට් එකක්. මම කලින් කිව්වාගේ ඔයාලට පුළුවන් ICP වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක ඇප්ලයි කරන්න. ඩි කියන මොනවද මේ වීසා එක ඇප්ලයි කරන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් කියලා. ඔයාගේ පාස්පෝර්ට් එක, ඊට අමතරව කලර් ෆොටෝ, ඊට අමතරව ටෙස්ටඩ් එඩියුකේෂනල් සර්ටිෆිකේට්ස්. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ ඔයාගේ බැචලර් ඩිග්‍රී එකේ ටෙස්ටඩ් බැචලර් ඩිග්‍රී එක අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට එක එක වීසා එකේදී සමහර ඇඩිෂනල් ඩොකියුමන්ට්ස් එයාලා ඉල්ලන්න පුළුවන්. ඒකම දන්නේ නැහැ හරියටම මොකක්ද ඉල්ලන්නේ කියන එක. සමහර වෙලාවට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා චෙක් කරලා බලන්න මොනවද කියලා. තව අමතර ඩොකියුමන්ට්ස් තියෙනවා නම් ඒවත් ලෑස්ති කරගන්න. MOHRE වෙබ්සයිට් එකේ සඳහන් වෙන විදිහට මේකට ඇප්ලයි කරන්න පුළුවන් ස්කිල් කැටගරි 1 2 3 කියන කැටගරිස් වල ඉන්න ප්‍රොෆෙෂන් කරන අයට විතරයි. ස්කිල් කැටගරි 1 2 3 කිව්වහම දැන් ඔයාලා බලන ඇති මේක කොහොමද අපි දැනගන්නේ කියලා. හරි, මම ඒකත් කියන්නම්. මේ MOHRE වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒකත් බලාගන්න. එහෙමත් නැත්නම් මෙහෙ ඉන්න කෙනෙකුට නම් පුළුවන් එයාලගේ හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඒ විස්තර ඒ අවශ්‍ය කරන විස්තර සේරම ලබා ගන්න. ස්කිල් ලෙවල් 1 කියන එකට මෙයාලා ඇතුළත් කරලා තියෙන්නේ හයිලි ස්කිල්ඩ් කියන අයව. ඒ කියන්නේ යුනිවර්සිටි ඩිග්‍රී එකක් හෝ ඊටත් වඩා වැඩිපුර සුදුසුකම් තියෙනවා නම් ඔයාට ඒ වගේ අයව තමයි මේ ලෙවල් 1 කියන එකට ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ මැනේජර්ස්, ඉන්ජිනියර්ස්, සේෆ්ටි ඔෆිසර්ස්, ඩොක්ටර්ස් මේ වගේ අයව තමයි මේගොල්ලෝ මේ ලෙවල් 1 එකට ඇතුළත් කරලා තියෙන්නේ. ලෙවල් 2 කියන කැටගරි එකට මේගොල්ලෝ ඇතුළත් කරලා තියෙන්නේ මෙකැනිකල් ඇන් ටෙක්නිකල් ජොබ්ස් කරන අයව. ඒ වගේම ලෙවල් 3 එකට අයිති වෙන්නේ සේල්ස් එක්සිකියුටිව්, සුපර්වයිසර්, රිසෙප්ෂනිස්ට්, ඒ වගේම ස්ටෝ කීපර්ස් මේ වගේ අය තමයි මේ ලෙවල් 3 එකට අයිති වෙන්නේ. ලෙවල් 4 ඇන් 5 කියන එකට තමයි ලේබර්ස්, හවුස් කීපර්ස්, ඔෆිස් බෝයි, ඒ වගේම හෙල්පර්ස්ලා, ලෝඩින් අන්ලෝඩින් වර්කර්ස් මේ අය හැමෝම අයිති වෙන්නේ මේ ලෙවල් 4-5 කියන කැටගරි එකට. මං හිතනවා පැහැදිලියි කියලා. ලෙවල් 1 එකේ අයට මම කලින් කිව්වා වගේ ටෙස්ටඩ් ඩිග්‍රි සර්ටිෆිකේට් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ලෙවල් 2 එකේ අයට ඒ කියන්නේ මෙකැනිකල් ඇන් ටෙක්නිකල් ජොබ්ස් කරන අයට අනිවාර්යයෙන්ම ඔයාගේ ඩිප්ලෝමා සහතිකයක් අවශ්‍ය වෙනවා. කැටගරි 3 එකට ඒ කියන්නේ ලෙවල් 3 කියන කැටගරි එකට අයත් අයට හයි ස්කූල් හරි හය සෙකන්ඩරි ක්වලිෆිකේෂන්ස් මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් අවශ්‍ය වෙනවා මේ ලෙවල් 3 එකට. හරි, ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මේ MOHRE වෙබ්සයිට් එකට ගිහම මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. කවුරු හරි ඌමනාවක් තියෙනවා නම්, කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මම උත්සාහ කරන්නම් කොහොමද කියලා මේ වීසා එක ඇප්ලයි කරන්නේ කියලා. මම වීසා එකක් ඒ වෙලාවේ ඇප්ලයි කරන්න උත්සාහ කරනනම් ඒ විදිහට වීඩියෝ එකක් දෙන්නම්. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මම කොහොමද කියලා මගෙත් එක්කම ඇප්ලයි කරන්න කොහොමද කියලා ඔයාලට පෙන්වන්නම් වීසා එක ඇප්ලයි කරන විදිහ. උමනාවක් තියෙනවා නම් කාට හරි කෙනෙකුට කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, මං හිතනවා පැහැදිලි ඇති කියලා. කාටද මේකට ඇප්ලයි කරන්න පුළුවන්, මොනවද සුදුසුකම්, මේ වගේම ගාන කීයක් යනවද, මම මේ හැමදේම කිව්වා. තව මොනවා හරි ගැටලු සහගත තැන් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං දන්න දෙයක් කියන්නම්. ඊට අමතරව මං වෙබ්සයිට් එකේ ලින්ක් ඔක්කොම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකත් ඔයාලට පුළුවන් එතකොට ඔයාලටම බලා ගන්න, සහ ඔයාටම පුළුවන් වීසා එක ඇප්ලයි කරන්න. ඉතින් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්නයි මේ හැම දෙයක්ම කියන්නේ. මං ඒකයි හැමතිස්සෙම කියන්නේ, අමාරුවේ වැටෙන්න එපා. රටකින් රටකට යන්නේ ජීවිතයේ ඉන්න තැනින් එක අඩියක් හරි ඉස්සරහට යන්න. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ කියලා තමයි මගේ අද දවසේ ප්‍රාර්ථනාව. අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට ඉක්මනටම රැකියාවක් හම්බ වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. ආයෙත් දවසක ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ, කවුරු හරි කෙනෙක් ඉන්නව නම් වීසා එක දාන්නේ කොහොමද කියලා, වීසා එක ඇප්ලයි කරන විදිහ බලාගන්න කැමති කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න. මම පෙන්වන්නම් කොහොමද කියලා වීඩියෝ එකකින් පෙන්වන්නම් ඔයාලට කොහොමද කියලා වීසා එක ඔයාලම ඇප්ලයි කරගන්නේ. එතකොට මං හිතනවා ඒජන්ට්ස්ලට සල්ලි දෙන්න උවමනාවක් නැහැ කියලා. ඉතින් එහෙනම් අදට එච්චරයි. ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.